මම මහේෂ් සරණායක එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ප්‍රධාන ආසන සංවිධායක හිටපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක යටිනුවර ඔබ කවුරුත් දන්නවා පසුගිය සතියේ මමත් වරුණත් සමග ජනබල වේගයේ සමග සම්බන්ධ වුණා. මම හිතුවා අද කාරණා දෙකක් පිළිබඳව කතා කරන්න. එකක් තමයි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සහ අද එක්සත් ජාතික පාක්ෂිකයට වෙලා තිබෙන කාරණය සම්බන්ධයෙන්. බොහෝ අය දන්නවා අපි සජබයත් සමග එකතු වෙන්නට හේතුපාදක වුණේ අපි දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය තුළ කතා කරා හඬක් නැගුවා. මේ සජබය සහ එක්සත් ජාතික පක්ෂයකට එකතු වෙන්න ඕනේ. මොකද මේ දකුණු යුරේ ප්‍රධාන බලවේග දෙක එකට එකතු වෙලා මේ දකුණු දේශපාලන රැකගන්න කටයුතු කරන්න ඕනේ කියලා. නමුත් එයට එක්සත් ජාතික පක්ෂය තුළ තිබුණු ඉඩකඩ ඉතාම සීමිත බවට පත් වුණා. විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයාට මොනෑම ඕනිකමක් තිබුණත් ඔහු වටා ඉන්න සීමිත පිරිසක් ඔවුන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් රටේ දේශපාලන අනාගතය හෝ පක්ෂයේ දේශපාලන අනාගතය ගැන කිසිසේත්ම හිතුවේ නැහැ. ඡන්දය පැරදිලා තුන්වෙනි තැනට ආවට පස්සෙවත් අඩුම තරමේ එක්සත් ජාතික පාක්ෂිකයක් ගෙන්නලා කුමක්ද කරන්න ඕනි කියන කාරණය පිළිබඳව විනිවිදව සාකච්ඡා කරන්න තරම්වත් ඔවුන්ට හෘද සාක්ෂියක් තිබෙත් නැහැ, කොන්දපණ තිබෙත් නැහැ. ඒ පසුබිමේ තමයි අපි සමග ජනබල වේගයේ ඒ සන්ධානය සමග එකතු වෙන්න තීන්දුව කරේ. විශේෂයෙන් ඒ පිළිමහරුවක් නෙවෙයි අපේ ප්‍රතිපත්ති තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්නේ ඒ හා සමානම කණ්ඩායමක් වෙන සජබේ. ඒක කවුරුත් දන්න එක හංගන්න රහසක් නෙවෙයි. එතකොට දැන් මේ එක්සත් ජාතික පාක්ෂිකය අසරණ වෙලා තිබෙනවා. ඒ තනියුණු නැත්තම් අතරමඟුණු එක්සත් ජාතික පාක්ෂික සියලු දෙනාට මම ආරාධනා කරනවා සජබේට එන්න, මේ කඳවුරට එන්න. මොකද අපිට ලොකු වගකීමක් තිබෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දකුණේ ශක්තිමත්ම බලවේගය නිර්මාණය කරන්න. ඒකේ වාසිය එන්නේ මහජනතාවට. අපි දේශපාලනය කරනවා නම් වගකීමක් දරන දේශපාලන කණ්ඩායමක් විදිහට විශ්වාස කරනවා, සජබේ විශ්වාස කරනවා. අපේ රටේ අරගල ආය පාරට යන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. මොකද පාර්ලිමේන්තුවට 225ක් යවන්නේ මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්නට. ඉතින් ඒ පෙනී ඉඳීම කරන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායම හදන්න තමයි සජබේ සමග මේ සියලු දෙනා එකතු වෙලා ඉන්නේ. කියන්නේ රට හදන සමගිය තිබෙන්නේ සමග ජන බලවේගය, සමග ජන බලවේග සන්ධානයත් එක්ක. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂිකයන්ට ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂය රැකෙන්නට හෝ මේ දකුණු යුර රැකෙන්නට ඕනේ. මම එහෙම කියන්නේ හේතුව තමයි මේ වෙනුවට එක්සත් ජාතික පක්ෂය අරගෙන සිටින්නේ, එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙලා ඉන්නේ ඉතාම දූෂිත අර පොහොට්ටු හේටි മന്ത്രി කණ්ඩායම. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපතිවරණයේදී ඔහුගේ පිරිස්වලට කිව්වට ඔවුන්ට එහෙම අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මොකද ඔවුන් දිස්ත්‍රික්කවල දේශපාලනය කරේ ඒ පොහොට්ටුවේ ඒ දූෂිත පිරිස්ගේ ඕනෑපාකම් වලට. මේ රටම පිළලයක් වෙච්චි ඒ දූෂිත වලල්ල තිබුණේ එතන. ඒකනේ ඇත්ත කතන්දරේ. ඒතර ඒ පිරිස් දැන් එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා ඒක තමන්ගේ අනසකට පතුරවාගෙන කීප දෙනෙකුට ජාතික ලැයිස්තුවේ മന്ത്രി දුර දෙනවා කියලා පොරොන්දු වෙලා අර එක්සත් ජාතික පාක්ෂිකය විනාශ කරන කටයුත්තේ ඉන්නවා. ඒ නිසා මං මේ හතර දිබ්බාගේ සිටින මේ සිව් කොනේ සිටින සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අට ඉල්ලීමක් කරනවා එන්න සජබැත් එක්ක එකතු වන්න. මෙතනින් තමයි පටන් ගන්න දකුණු යුර නැවත ශක්තිමත් කරන කාරණේ. විශේෂයෙන්ම අර මේ රටර වින කරපු, මේ රටර විනාශ කරපු දූෂිත දේශපාලඥයන් එක්සත් ජාතික පාක්ෂිකයාගේ මහන්සියෙන් පාර්ලිමේන්තුවට යවලා ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර හෝ ආණ්ඩු හදන්න අවස්ථාව දෙන්න කටයුතු කරනවා නම් මං හිතන්නේ එහෙම තීරණ ගන්න අය තමයි දේශද්‍රෝහීන්. ඒ අය තමයි පක්ෂයට ද්‍රෝහිකම් කරන්නේ. දැන් අපිට ආරංචි වෙනවා ඔය මහනුවර වගේ දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයේ කෝටා එක 3යිලු. තාම කනගාටුදායක කාරණේ. මොකද ඔය ජනාධිපතිවරණයේ වැඩ කරේ එක්සත් ජාතික පාක්ෂිකයා. සල්ලි ගත්ත ඔය පොහොට්ටුවේ දූෂිත මන්ත්‍රීලා මේ ඇමතිලා කණ්ඩායම. එයාලා තමයි සල්ලි ගත්තේ. එයාලා තමයි සල්ලි අරගෙන සල්ලි බෙදුවේ. එයාලා තමයි වැඩේ කරේ. අම්මන් දේශ මම මේ වැඩේ හිටපු කෙනෙක් නේ. ඒක අපි දන්නවනේ. එතකොට අද මොකද කරන්න යන්නේ? අර අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයාට පොඩි අර ඔවුන්ගේ අවංකභාවය දඩමීම කරගෙන අර දූෂිත ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා. එනිසා මම එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලීමක් කරනවා මේ උගුලට අහුවෙන්න එපා. මොකද තමුන්නාන්සලා ඡන්ද පැරදෙනකොට රනිල් වික්‍රමසිංහගේ කඳවුරට උදව් කරපු අය. ඒ පක්ෂය ගැන තියෙන ලැදියාව සහ පක්ෂයට තිබෙන ආදරය නිසා. නමුත් ඔවුන්ට කිසිසේත්ම තරුණ දේශපාලඥයන් ගැන, මේ රටේ අනාගතය ගැන කවදාවත් කැක්කුමක් නැහැ. එහෙම තිබ්බනම් අපි ඉල්ලීමක් කරා අලියා ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න දෙන්න, සජබෙත් එක්ක එකතු වෙන්න දෙන්න. නමුත් ඔවුන් කිසිසේත්ම, මම අවධාරණය කරනවා හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ වටේ ඉන්න ඉතාම කුහක පිරිසක් පක්ෂය විනාශ කරලා පක්ෂයේ අනාගතය ගැන කිසිදු තැකීමක් නැතුව දූෂිත පිරිසක් එක්ක එකතු වෙලා අද එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා තියෙනවා. ඉතින් ඒ විනාශයට පොඩි හරි
අභියෝගයක් කරන්න පුළුවන් වුණේ මමයි වරුණයි මෙතන එළියට බැහැපෙන්න අපිත් එක්ක එජාපේ ඉන්න තරුණයන් සෑහෙන පිරිසක් දැන් සම්බන්ධ වෙලා ඉන්නවා ඔවුන් දිනෙන් දින සම්බන්ධතාවය වැඩි කරගන්නවා මේක ඇත්ත උන්ට වැටහෙනවා ගෑස් සිලින්ඩරේ කරේ තියාගෙන අර එජාප පාක්ෂිකයට ගමට ගිහලා කැන්වස් කරන්න කියලා කියනම ඔය සිරිකොත අරගෙන හිටපු ඊටාම දූෂිත කීප දෙනෙක් කරන්න ඊටාම කුහක වැඩක් ඔබලම තීරණය කරන්න කොහොමද මේ එක්සත් ජාතික පාක්ෂිකයා ගෑස් සිලින්ඩරයට කැන්වස් කරන්න යන්නේ ඒ කැන්වස් කරන්නේ බොහෝ දිස්ත්‍රික්කවල ඉන්න දූෂිත පිරිස් මහනුවර ගම්පහ වැනි දිස්ත්‍රික්කවල කලුතර වැනි දිස්ත්‍රික්කවල මහජනතාව අකමැති දූෂිත පිරිස් තමයි මේ එක්සත් ජාතික පක්ෂයද මෙහෙවන්නේ ඊටාම කනගාටුයි අපි කවදාවත් හිතුවේ නැහැ මේ විදිහට කරයි කියලා එක්සත් ජාතික පාක්ෂිකයාට ඒ නිසා අපි හෘද සාක්ෂි එකඟ තීරණයක් ගත්තේ මේ රටේ දේශපාලන අනාගතය වෙනුවෙන් මොකද්ද මේ රටේ මම විශ්වාස කරනවා එක පක්ෂයක් නැත්තම් එක පක්ෂයක් තියෙන අර චීන කමියුනිස්ට් ක්‍රමයට එක පක්ෂයක් තියෙන රටක් හැදෙන්න බෑ මේ රටේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී රැකගන්න නම් සමබරතාවයක් තියෙන්න ඕනේ සමාජයට සාධාරණයක් වෙන්න නම් සමාජයේ සියලු කොටස් එකතු වෙන නැත්තම් ඕව නියෝජනය කරන දේශපාලන බලවේගයක් තියෙන්න ඕනේ ඒක නිර්මාණය කරන්න පුළුවන්නේ සමග ජන බලවේගයට පමණයි එනිසයි අපි සියලු දෙනා මෙතෙන්ද ගොනු වෙලා සිටින්නේ අනාගතය අපේ මේ ක්‍රියාකාරකම නැත්තම් මේ කරන ක්‍රියාවලියට සාක්ෂි සහ ඒ ඇගෙයිම කරයි අනාගතේ මේ වෙලාවේ නොයෙකුත් චෝදනා කරාට අර ගෑස් සිලින්ඩරය අස්සේ රිංගලා ආපහු පාර්ලිමේන්තුවට එන්න යන්නේ මේ රටට බරපතල අපරාධ කරපු පිරිසක් කියන එක මම පැහැදිලිවම කියන්න ඕනි අවසන් වශයෙන් එක්සත් ජාතික පාක්ෂය මම ඉල්ලීමක් කරනවා මේ රැවටිල්ලට අහු වෙන්නට එපා ඔවුන් කරන්න යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යෑම පමණයි. මොකද මම එහෙම කියන්න හේතුව ඔය දූෂිත පිරිස් ඡන්දෙට කලින් කිව්වා අච්චරක් ගේනවා මෙච්චරක් ගේනවා අපිට මෙහෙම පුළුවන් කියලා. එහෙම වුණා නම් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරු තුන්වෙනි තැනට වැටෙන්නේ නැහැ. ඒ වගේම අවසන් වශයෙන් මම පැහැදිලිවම කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාව පරද්දන්ඩ කරපු කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයකින් තමයි අනුර කුමාර මහත්මයා ජනාධිපති වෙන්නේ. ඒක නම මම අද කතා කරන්නේ මේක ඉතාම නරක දේශද්‍රෝහි වැඩක් මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසව පරද්දන්ඩ පැහැදිලිවම වැඩ කරා ඒක අනුර කුමාර මහත්මයාට මම ඔහුගේ ජයග්‍රහණය හැලුවට ලක් කරනවා නෙවෙයි මේ කුමන්ත්‍රණයක කෑල්ලක්. නැත්තම් සජිත් ප්‍රේමදාසට දිනන තිබ අවස්ථාව නැති කරා කනගාටුවට තිබෙන්නේ ඒකට එක්සත් ජාතික පක්ෂය කියලා පෙනී ඉන්න ඔය මං කියපු ජාතික ලැයිස්තුවෙන් යන උත්සාහ කරන කොළඹ කේන්ද්‍රීය වෙච්චි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වටේ ඉන්න කීප දෙනෙක් කුමන්ත්‍රණය කරා කියන කාරණයත් මම පැහැදිලිවම කියන්න ඕනි. මං හිතන්නේ හෘද සාක්ෂියක් තිබෙන දහමට ලැබි මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඔවුන් මේ පෙනී ඉන්නේ ඉතාම පිරිසුදු ඉතාම සුදු චරිත කියලා. මේ රටේ දේශපාලනය මේ විදිහට විනාශ කරන්න දෙන්න බැරි නිසා තමයි අපි දකුණු යුරෝ ශක්තිමත් කරන්න මේ විදිහට මේ තීන්දු තීරණය ගත්තේ. අනාගතයේ සාක්ෂි සපයාවි අද මම මේ ප්‍රකාශ කරන දෙයට. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් මම කියනවා එන්න සජබෙට අපි එකතු වෙමු. එක්සත් ජාතික පක්ෂයත් සජබෙත් අපි ඒකාබද්ධ කරලා මේ මහා විශාල පක්ෂය නැවත පණ ගන්නලා නැවත ගොඩනගලා දකුණු යුරෝ ශක්තිමත් කරමු. අපිට වැඩි ඈතක යන්නට කලින් මේ රට සාධාරණයක් කරන්න පුළුවන් දේශපාලන බලවේගය බවට පත් වෙන්නට පුළුවන්. රට හදන සමගිය තිබෙන්නේ සමගි ජන බලවේගය තුලයි. බොහොම ස්තුතියි. දැන් අපි එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්නකොටත් අපි ෆයිට් කරේ ඇයි මේ සජබේ අපි එකතු වෙන්නේ නැත්තේ කියලා. මොකද අවුරුදු දෙකමාරක් අපි ඉන්නකොට අපිට තේරුණා ඒ හිටපු ජනාධිපතිවරයා වට කරගෙන ඉති දූෂිත පොහොට්ටුවේ පිරිස් කියලා. ඒක මේ රටම දන්නවා. ඒ කියන්නේ රටම දන්නවා මේ පිරිස් නම් වශයෙන් මිනිස්සු කතා වුණා. එතකොට ඒක පිළිබඳ අප්‍රසන්නතාවයක් තිබ්බා. නැත්තම් දැන් අපි කිව්වේ මොකද්ද? මේච්චර රටර කරපු රට බේරගත්තු නායකයා පත් කරන්න ඕනේ කියලානේ, කෘතගුණ සලකන්න කියලානේ. හැබැයි මහජනතාව තමන්ගේ තිබෙන අර අප්‍රසන්න බව ප්‍රකාශ කරා ඡන්දෙන්. නැත්තම් තුන්වෙනිය වෙන්නේ නැහැනේ. ඉතින් අපි දිගින් දිගටම කිව්වා ඡන්දෙන් පස්සේ අපි කිව්වා අඩුම තරමේ අලියා ලකුණෙන් ඉල්ලීමක් ඡන්දෙ කරන්න දෙන්න, නැත්තම් සජබෙත් එකතු වෙන්න දෙන්න කියලා. එතකොට කිසිම සංවේදිකමක් තිබ්බේ නැහැ අපිට හුඟම් දෙන්න. ඉතාම ස්වල්ප තරුණයෝ කීප දෙනෙකුට ඇහුම්කන් දෙනවා. ඒක ලෝකෙට පෙන්වන තරුණයෝ ඔක්කොටම ඇහුම්කන් දෙනවා කියලා. දෙවනි පෙළ තුන්වෙනි පෙළ නේ මේක බරපතල ප්‍රශ්නයක් මේ රටට. අද ජාතික නායකයෝ බිහි වෙන්නේ නැහැ, රටේ නායකයෝ බිහි වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් බිහි වුණොත් ඔහු විනාශ කරලා දානවා, ඔහු ඉවර කරලා දානවා. ඉතින් මේකද මේ දකුණු යුරෝ දේශපාලනේ? මේකද මහත්මා දේශපාලනේ? අනිත් එක දැන් මම වරුණ වගේ අය නිකන් හිතන්න මමයි වරුණ තමයි වැඩිපුරම මේ ගැන කතා කරපු දෙන්න. අපි දැන් මෙතෙන්ට අඩිය තිබ්බේ නැත්තම් මොකද කරන්න ගියේ? කමිටුවට කියලා ඇවිල්ලා හොරෙන් හොරෙන් කතා කරනවා තනි තනියම සම්බන්ධ වෙන්නද කියලා. අපි කිව්වේ පොදු කාරණයක් ආරම්භය, පොදුවේ අපි මේ දකුණු යුරෝ ශක්තිමත් කරන්න සජබැත්තක එකතු වෙමු කියලා.
එතකොට දැන් අර වැරදි දෙයක්ත් මත මතයක් කියනවා මේ සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි කොන්දේසි පිට කොන්දේසි දාන්නේ. එහෙම නෙමෙයි. ඔවුන්ට පැහැදිලිවම අවස්ථාවක් නැහැ. අවංකව මෙතෙන් දෙන්න. දකුණු යුරේ තිබෙන දැන් පරිණතම නායකත්වයේ දකුණු යුර ගෙනියන්න පුළුවන් නායකයා සජිත් ප්‍රේමදාස. ඒක කවුරුත් පිළිගන්නවනේ. රුවන්ජෝද මහත්මයාට තාම මේ දේ කරන්න බෑනේ. එතකොට මේ දකුණු යුර ශක්තිමත් කරන්න පුළුවන් ප්‍රධානම නායකයා සජිත් ප්‍රේමදාස. එතකොට අපි කිව්වා මේ කණ්ඩායමත් එකට එකතු අනික දෙගොල්ල මේකයි නේද? ගංගොල ගියොත් අද මේ සජපෙද යුඑම්පෙද කියලා වෙනසක් නැහැ. කවුද මේ වෙනස ඇති කරන්නේ? අර පොහොට්ටුවෙන් විසික වෙච්චි දූෂිතයන් පිරිස. පොහොට්ටුවේ හොඳ මිනිස්සු ඉඳලා තියෙනවා. හොඳ කණ්ඩායම් ඉඳලා අපි ඒක නැහැ කියන්නේ. හැබැයි මේ රටේ හැමදාම උනේ මොකද්ද? දූෂිත පිරිසක් මුදල් මහන්සි නොවී හොරකම් කරලා මුදල් හම්බ කරගෙන ධනෙ ඇති කරගත්තු මිනිස්සු හැමදාම දේශපාලන පක්ෂ විනාශ කරා. හැමදාම මේ දේශපාලන කඳුර කුඩුපට්ටම් කරා. ඒකට ඉඩ දෙන්න බැරි නිසා තමයි අපි එළියට බැස්සේ. අද එක්සත් ජාතික පක්ෂයේ තරුණ පිරිස් බහුතරයක් 95%කට වැඩි පිරිසක් මේ පිළිබඳ බොහොම අවබෝධයෙන් ඉන්න නිසා වුන් කනගාටුවෙන් ඉන්නේ. ඒ වගේම දැන් වර්තමාන රජයේ බලයට පත් වෙලා ක්‍රියාත්මක වෙමින් යන ඔබතුමාගේ කොහොමද මේක දැක්කද? දුවා සම්දර්ශන කරනවා. මොකද හිතන්නේ? නෑ මං හිතන්නේ දැන් වුන් අර වරුණ ලස්සන්ට ඔක කිව්ව ඇතරම මේ අර වේදිකාවේ කියන දේ ප්‍රායෝගිකව කරන්න බැහැ කියන අර තිත්ත පාඩම දැන් වුන් ඉගෙන ගන්නවා ඇති. හැබැයි අපි විශ්වාස කරනවා ඔවුන්ට ජනතාවගේ සුළුතර වුණත් 42% ජනතාවගේ බහුතර ඒ කියන්නේ ජනතාවගේ ඒ වෙලාවේ බහුතර කැමැත්තක් ඔවුන්ට ලැබුණානේ. ඒ කියන්නේ 42% ලැබිලා ජනාධිපති වෙන්න පුළුවන් වුණා. 58% ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට එකඟ නැහැ කියලා ප්‍රකාශයට පත් කරා. දැන් ඔවුන් ඇත්තරම ලොකු පෙරලියක් නේ කරේ. දැන් මම දැක්කා එක മന്ത്രിවරයෙක් ඔවුන්ගේ කියනවා මේ 30 වසරක යුද්ධය ඉවර කරාට වඩා මේක උතුම් කියලා. හරි? ඉතින් එහෙමනම් ඔවුන් කරලා පෙන්නන්න ඕනේ. මොකද අපි කිසිම කෙනෙක් රට වැටෙනවට කැමති නැහැනේ. අනික අත්දැකීම් නැති කණ්ඩායමක් එක මේ දැන් තමයි වුන් අතුර යන්නේ. ඒ නිසා වුන් වගකීමෙන් කටයුතු කරා. මොකද දැන් ඉන්න පුරවැසියා, දැන් ඉන්න රටවැසියා නැත්නම් පාක්ෂිකයත් ගොඩාක් ඉල්ලීම් කරනවා. දැන් අර වැරදි පත්වීම් සම්බන්ධයෙන් දැන් ඉස්සර ඔහොම එකක් වුණා නම් පාර්ලිමේන්තුවේ කොහොමද වුන් කටයුතු කරේ? දැන් වෘත්තීය සමිති වලට මොකද්ද වෙන්න යන්නේ? මේ කාරණා පිළිබඳවත් අපි අවබෝධයෙන් සිටිනවා. අපි ටික කාලයක් දෙමු. හැබැයි මම මහජනතාවට කියන්නේ මේ 3-2 බලය අරෙහි මේ ඉල්ලන් එන මායාවට නම් රැවටෙන්න එපා කියලා. වසන්ත සමසිංහ තමයි මේ ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ හොරු වල්ලන එනවා. හොරු වල්ලන. එතකොට විදපෝන් වේකක් කියලා ඔබටම ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. මුතුමාලත් මේ ගැන බය වෙලා ඉන්නේ. නෑ බය වෙන්න මං හිතන්නේ කාරණාවක් නෑ නේද බලන්න. ඒක ඉතාලම සතුටුයි. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා මම තව දෙයක් කියන්න ඕනි. දැන් අපි සම්බන්ධුනා අපි දැක්ක එකතැනකදී සමහර නම් ආවා. දැන් මේ සජිත් එකතු වෙන්න සමහර නම් ආවා. හා එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයා පැහැදිලි කරුවා නෑ මේ අය දූෂිතයි. සජිත් ප්‍රේමදාස මහත්මයා සහ මේ දේශපාලන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කෝ නෑ මේ දූෂිතයි අපිට ගන්න අවශ්‍ය නැහැ කියලා. මොකද ඒක මං වගකීමෙන් කියන්නේ. එහෙම කියන සජිත් ප්‍රේමදාස මහත්තයාට කොන්දපණ තියෙනවා. දැන් සමහර දූෂිත පිරිස් ඉන්නවා. ඔබ තුමාලා දන්නවා දූෂිතයි. හැබැයි කෝටි 10-15 චන්දර වියදම් කරන්න පුළුවන්. එතකොට අතරමං වුණාම ඔවුන් ඇවිල්ලා කියනවා අපි සම්බන්ධ වෙන්නම් මේ පක්ෂවලට. දැන් ඔය සිලින්ඩරේ වෙන්නේ ඒ වගේ දෙයක්නේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා අවස්ථා තුනක මං කියන්නේ. මම ඇසින්දුතු සාක්ෂියක්. ඔව් පැහැදිලිවම සමහර නම් වලට ඒ නම් අපි ඉදිරියේදී එලි කරන්න. පැහැදිලිව කුවා කොච්චර චන්ද තිබ්බත් කොච්චර පක්ෂයට ආධාර කරනකොත් මේ දූෂිත කට්ටියත් එක්ක මම යන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා. ඒ නිසා දැන් ඔය වසන් සමරසිංහ සහෝදරයා කිව්ව විදිහට හොරු අල්ලන එක හොඳයි. V8 වලින් මිනිස්සුන්ගේ බස්සන එක හොඳයි. මොකද ඒ වගේ අපිට අපි වගේ මධ්‍යම පාන්තික සාමාන්‍ය පවුල් වලින් එන අයටත් දේශපාලනය කරන්න හොඳයි. මම හිතනවා මාධ්‍ය උනත් ඉදිරියේදී අර V8 එකෙන් ඇවිල්ලා නේද කෝටි 20-30 විකුණන අය ප්‍රොමෝට් කරන්න නැතුව සැබෑ දේශපාලඥයා සැබෑ අත්දැකීම් තියෙන කෙනා සැබෑ පුද්ගලයා මේ ඉදිරියට ගෙයි කියලා.